සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ ලේලි පදය එළිදරව් 17:14. මෝහ බැටළු පැටවානන්ට විරුද්ධව යුද්ධ කරන්නෝය. බැටළු පැටවානෝ ඔවුන් පරාජය කරන සේක. මක්නිසාද උන්වහන්සේ ස්වාමීවරුන්ගේ ස්වාමින් වහන්සේය, රජවරුන්ගේ රජුරෝය. අද මහා බ්‍රිතාන්‍ය එලිසබෙත් රජිනගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන දවසයි. මෑත කාලන ලෝකයේ තිබුණු රටවල් 32කින් සෑදුණු හිරු නොබසින අධිරාජ්‍ය ලෙස හැඳින්වුණු විශාලතම අධිරාජ්‍යයේ අධිරාජිනිය වුණේ ඇයයි. වැඩිම කාලයක් රාජ්‍යපාලනය කළ රාජ්‍යපාලකයන් අතර ඇගේ නම ඉහළින්ම තිබෙනවා. දැන් ඇගේ නම කියූ පමණින් ලෝකයේ බොහෝ දෙනා ඇව හඳුනා ගත්තත් තව අවුරුදු 10කින් 20කින් 30කින් පස්සේ ඇව හඳුනන අය ටිකෙන් ටික අඩු වෙලා නැත්තරම නැතිලා යයි. රජ කෙනෙක් වුණත්, ප්‍රභුවරයෙක් වුණත්, ක්‍රීඩකයෙක් වුණත්, මහා ධන කුවේරයෙක් වුණත් ඔවුන් හැමෝම එනවා යනවා. ඔවුන් ලෝකයට කරන බලපෑම අති මහත් විය හැකි. ඔවුන්ට පක්ෂපාත බොහෝ අනුගාමිකයන් සිටින්නත් පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් සදාකල් පවතිනට යන්නේ නැහැ. ඒ එසේ වුණත් සුද බයිබලයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුන්වන්නේ සදාකාලික රජුරුවන් වහන්සේ ලෙසයි. එදිරව 17 අනාගත වාක්‍ය ලෙස කියන්නේ ලෝකාන්තිමේදී පොළවේ රජවරු තමුන්ගේ ආධිපත්‍ය පිහිටුවා ගැනීම පිණිස සටන් කරන්නට යන බවයි. මොවුන් කවුරුන්ද යන්න ගැන සුද බයිබල් සාරදයන් අතර යම් විවාද පැවතියත් ඔවුන්ට පරාජය කරන්නට නොහැකි වන තැනන් වහන්සේ කවුද කියන එක ගැන කිසිම විවාදයක් නැහැ. එදිරව 17:14 එක ගැන පැහැදිලිව දක්වා තිබෙනවා. මෝහ බැටළු පැටවානන්ට විරුද්ධ යුද්ධ කරන්න ඔය බැටළු පැටවානෝ ඔවුන් පරාජය කරන සේක. මක්නිසාද උන්වහන්සේ ස්වාමීවරුන්ගේ ස්වාමින් වහන්සේ, රජවරුන්ගේ රජුරෝය. උන්වහන්සේ සමග සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝය. ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජුරුවන් වහන්සේයි. උන්වහන්සේ සදාකාලටම රජකම් කරන්නට යනවා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ක්‍රිස්තුස් වහන්සේගේ සදාකාල රාජ්‍යයේ වැසියන් වීම පිණිස උන්වහන්සේගේ නැවත පැමිණීමේදී ඔසවාගෙන ලබන මනමාලි සමාජ සමාජිකයන් වීමට අපවද සූදානම් කර තැබුව මැනව. ආමෙන්.